කෙට්ටුවය මහත්වෙන්න හදන මහතය කෙට්ටුවෙන්න හදන මේ සමාජයේ බොහෝ දෙනා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කෙට්ටුවීම හෝ මහත්වීම කියන අවස්ථා දෙකම අපේ ශරීරයේ නිරෝගී පැවැත්මට හේතුවක් නම් වෙන්නේ නැහැ ඒ නිසා උසට සරලන බරක් පවත්වා ගැනීමට අපි සැලකිලිමත් වෙන්න ඕන මහතයට ස්ථූලතාවයේ අදෘද්‍ර පීඩනයේ වැනි රෝග සෑදීමේ අවදානම මෙන්ම කෙට්ටුවයට විවිධ රෝග වැළඳීමේ අවදානම වැඩි අද අපි කතා කරන මාතෘකාව කෙට්ටු එහෙමත් නැත්නම් සිහින් සිරුරක් ඇති කාන්තාවන්ට බහුලව ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන එහෙත් බොහෝ දෙනා නොදන්නා රෝගී තත්ත්වයක් මේ පිළිබඳව කළ පර්යේෂණට අනුව මහත කාන්තාවන්ට වඩා 60%කට වැඩි සම්භාවිතාවක් කෙට්ටු කාන්තාවන්ට වැළඳීමේ අවදානම වැඩි බව සනාථ වී ඇත රැඳී සිටින අපිත් සමග ඔබට මේ රෝගය නැතත් මේ යහළුවට ඉහළියට හෝ මේක වැදගත් වෙන්න පුළුවන් एंडोमेट्रियोसिस स्त्री प्रजनक पद्धति आश्रित वैतिवन मेम रोगी तत्वेदी गर्भाशय गण कथाकिरीम अतिशयम अदगत एट हेतु गर्भाशय आस्त्रे सैदी एत्ते एंडोमेट्रियम नम पटक विशेषेन मेर उपसट हैनिन हरीटं बलागन्नात पुलुवां वेडिवीट पत्तुनु सैम कांतावक गेम मासिक उसत्वीमेदी रुदिरे समग पिटतट बहरवान्ने मेन्न मेकीन स्त्रयाय गर्भाशय ඇතුළත පමණක් සකස් වන මේ සෛල endometriosis රෝගී තත්ත්වයේදී ශරීරයේ අනිකුත් ස්ථානවල වර්ධන වීම දකින්නට පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පටක වර්ධනය නොවිය යුතු ස්ථානවන ඩිම්බකෝෂ, ෆැලෝපියනාල, ගර්භාෂයේ පිටත පෘෂ්ඨය, බඩවැල් සහ උදර කුහරය වැනි වෙනත් ස්ථානවල වර්ධන වීම සිදු වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේ තත්ත්වය ගැටලුකාරී වෙන්නේ අපි කලින් සඳහන් කළානේ කාන්තාවන්ගේ ගර්භාෂ බිත්ති සකස් වෙලා තියෙන්නේ එන්ඩෝමෙට්‍රියම් කියන පටක විශේෂයෙන් සෑම මාසකම හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා එන්ඩෝමෙට්‍රියම් පටක ඝනකම් වීමට පටන් ගන්නවා ඒකට හේතුව ඩිම්බකෝෂයෙන් පිටතනන ඩිම්බය සංසේචනය වුණොත් එහෙම ඒ රෝපණය කරගෙන රැකබලා ගන්න මේ අවස්ථාවේදී ගර්භණී වුණේ නැත්තම් ආස්තර බිත්ති එහෙමත් නැත්තම් එන්ඩෝමෙට්‍රියම් පටක කැලවි රුධිරය සමග ශරීරයෙන් පිටතට එන්න පටන් ගන්නවා. ඒ සිදුවීම තමයි ඔසප්වීම කියලා හඳුන්වන්නේ. කිසියම් හෝ කාන්තාවකට එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය ඇත්නම් ගර්භාෂයෙන් පිටතට වර්ධනය වී ඇති ආස්තර පටක ගැලවි එම ස්ථානවලින් රුධිරය වහන වෙන්න පටන් ගන්නවා. ගර්භාෂයේ පිහිටි ආස්තර බිත්ති ගැලවි රුධිරය සමග පිටතට ගලා ආවත් ගර්භාෂයෙන් පිටත වර්ධනය වෙලා තියෙන පටක ගැලවි වහනය වෙන රුධිරය පිටතට ගලා එම සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසාම මේ තත්ත්වය ඉතා වේදනාකාරී. එවැනි ස්ථානවල තුවාල කැළල් සාදන පටක වර්ධනය වීම හෝ දීරපිරි බිබිළු වර්ධනය වීම දකින්න පුළුවන්. උදාහරණයක් විදියට ලිම්බකෝෂවල මෙම තත්ත්වය ඇතිවීම එන්ඩෝමෙට්‍රියෝමා හෙවත් චොකලට් සිස්ට් ලෙස හඳුන්වයි. ඒකට හේතුව ලිම්බකෝෂ තුල පැරණි රුධිරය එක්වීමෙන් දුඹුරු පැහැයට හුරු ගෙඩියක් ලෙස වර්ධනය වීම. මෙසේ තුවාල කැළල් සාදන පටක වර්ධනය වීම නිසා බඩවැල්, ලිම්බකෝෂ සහ ෆැලෝපිය නාල සමග එකිනෙක ඇලීමෙන් කැප් ගැනීමට ඇති හැකියාවද අඩුවෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඉතින් කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ? ගර්භාෂයෙන් පිටත ස්ථානවල ගර්භාෂ ආස්තරයේ පටක වර්ධනය වීමට හේතුව තවමත් හොයාගෙන නැහැ. ඒ කෙසේ වෙතත් ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මෙම රෝග තත්ත්වය උග්‍ර කරන බවයි පවසන්නේ. ගැබ් ගැනීමට හැකි වයස්වල සිටින කාන්තාවන්ගේ මෙම හෝමෝනයේ බහුල වීම නව යොවුන් වියේ සිට වයස අවුරුදු 40 දක්වා කාන්තාවන්ට මෙම රෝගය වැඩි වශයෙන් පැවතීමට හේතුව බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙම රෝගී තත්ත්වය පරම්පරාගතව ඇතිවිය හැක. ඒ වගේම වර්තමානයේ මෙම රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව වෛද්‍යවරුන් පවසයි. මෙම එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ විදියට අංක 1 වේදනාව මෙම රෝගයේදී වේදනාව ඇතිවන ස්ථානය ගර්භාෂයෙන් පිටත ආස්තර බිත්ති රෝපණය වී ඇති ස්ථානය මත වෙනස්. ඒ අනුව යටිබඩ යෝනි මාර්ගය ගුද මාර්ගය හෝ කොන්දේ පහළ ප්‍රදේශ ආශ්‍රිතව වේදනාව ඇතිවෙන්න පුළුවන්. මේ ආකාරයට ඇතිවන වේදනාව ඔසප් වීමට පෙර ඔසප් වීම අතරතුර හෝ විටින් විට ඇතිවේ. එම කාන්තාවන්ට ලිංගික වෙක්වෙන විට මලපහ කරන විට හෝ ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් නිදහස්න අවස්ථාවලදී අධික වේදනාවක් විදියට ඇතිවෙන්න පුළුවන්. අංක 2 මදසරු භාවය. පර්යේෂණවලට අනුව මදසරු භාවය ඇති කාන්තාවන්ගෙන් 20% 40% අතර ප්‍රමාණයකට මෙම රෝග තත්ත්වය ඇති බවට සනාථ වෙලා තියෙනවා. විතරක් නෙවෙයි මේ රෝග තත්ත්වය නිසා ගැබ් ගැනීමේ හැකියාව අඩු වීම බහුලවම දකින්න පුළුවන්. අංක 3 අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීම. ඇතැම් කාන්තාවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම මෙන්ම
මූත්‍රා සමග හෝ මල පහ සමග රුධිරය පිටවීම සිදුවේ. ඔසප්වීම දෙකක් අතර මද වශයෙන් හෝ සාමාන්‍ය ලෙස රුධිරය පිටවීමද දකින්න පුළුවන්. වැඩි වශයෙන් මේ රෝගයේ ඇති අය ලෙස වැඩි වියට පැමිණි සහ ආර්තභාවය නොවුණු කාන්තාවන් ඔසප් චක්‍රය දින 28කට අඩු කාන්තාවන් ඔසප්වීම දින 7කට වඩා වැඩිව පවතින කාන්තාවන් වයස අවුරුදු 12කට පෙර වැඩි වියට පැමිණි කාන්තාවන් ගැබ් ගැනීමක් සිදු නොවුණු කාන්තාවන් හඳුනාගෙන ඇත. මෙම රෝගය නිට්ටාවටම සුව කරන්න නම් තවම ක්‍රමයක් වෛද්‍ය විද්‍යාවේ නොමැති වුණත් බොහෝ සාර්ථක ක්‍රම පවතිනවා. මෙතනදී ප්‍රතිකාර කරන ක්‍රමය රෝගියාගේ අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. කාට හරි අවශ්‍ය වේදනාව සමනය කර ගැනීමටද නැත්නම් ගැබ් ගැනීමක්ද යන කාරණාව මත කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙනස්. ඒ අනුව මේ සඳහා ලබා දෙන ප්‍රතිකාර ලෙස පවුල් සැලසුම් පෙති හෝ හෝමෝන ප්‍රතිකාර ලබා දීම. මේ ප්‍රතිකාර ක්‍රමය වේදනාව සමනය සඳහා සිදු කරන අතර එමගින් ගැබ් ගැනීම වැළකීයයි. ඒ වගේම හෝමෝන ප්‍රතිකාර තුළින් අතුරු ආබාධ ඇතිවීම මෙන්ම ප්‍රතිකාර නතර කිරීම තුළින් නැවත වේදනාව පවා හටගන්න පුළුවන්. ලැපරොස්කොපි ශල්‍යකර්මය මෙහිදී සිදුවන්නේ රෝපණ කැළල් සාධන පටක සහ දීර්ඝබුබුළු ඉවත් කිරීම. එමගින් නැවත ගැබ් ගැනීමේ හැකියාවද වැඩි වේ. ඔබට හෝ ඔබේ එහෙලියකට බිරිඳට හෝ කාට හරි ඔසප්වීම සමග ඇතිවන ඉහත රෝග ලක්ෂණ තියෙනවා නම් හොඳම දේ ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමු වී සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමයි. මේ වීඩියෝව තවත් කෙනෙක් වෙනුවෙන් ෂෙයා කරන්න. ඔබට නැතත් කාට හරි මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම රැඳී ඉන්න අපිත් සමග. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.